දසනක් ප්‍රර්ත්තා කකන සලදරාටම. අද අප කතා කරන්නට බරපොරොත්වර මාතෘකාව මෙ දවසල බොහොම සදින් කතාබහට ලක්වුණ සහමිට පෙර ඔබට මත ඇති පොල් සම්බඳින් කතා කරන විට ලංකාව විවිධාකාරේ ප්‍රවෘති මැවුණා. මේ වෙදදි පොල් ිලත්තෙක් පොල් මලද ගැනීමේදී පොල්වලට ප්‍රමාණය පිළිබඳ කතා කෙරුණ. මෙසි ඇලුදේ තෙක් ලංකාවෙ පොල් මෙචර සම්පත් සමුදායක්සින රටක. ොල්ිලන සබන්දය තිකාවක්කාවා වරද විසමක් විට ඉන්දාවෙන් පොල් ගැවීම කිය කාරණය පිළිබඳ අපි අතේ කතා කරන්න සිදන හැබ අපේරට තියන සම්පත් වලින් අපි මේක ප්‍රෝජනයට ගන්නවන්න. අපරටේ අපනෑන සංගයතිය ගත්වි ද ේපොල් බ ආර්ථකය පිළිබඳ ොෝ කාලයක්ක්සිට කතා කලා ඉන් පසු ඒ පොල් යම්මා කාරකින් පසු පසර ගමන් කලා ඇඟලුම් ඉදියට පැමිණිය මෙ වගේ ආර්ථික සංයෘතිය වෙන කම්ිද වන හැයි අදටත් පොල් වගක්‍රීමතින් ගත්තටද, පොල ඉඩම්මතින් ගත්තටදී අපට තිබෙනව සම්පත් සමුදාය. හම යනකොට ොල් ිල ච්ර හල යන්න යි රට පොල් මිලට මොකද සිද ලා යෙෙ ක ොල් ං වර් ග වග ොල් පර්ේෂ තන වගේ යත ර න්තය න්තේ ො දල තින් රන්න පොුවන්දව ගේ තමයි. හ හම කපපුරුකවිදයට හදන ගත්තට අපි පොල් ගෙඩියෙන් ගත යුතු පරිම පලප්‍රෝජනය ගන්නවද කියන දේ පරිමද ජනතාවගේ දනවත් බහව පිරිබත් ප්‍රශ්ණයක්තින. ඒගේ තමයි මේ ආයතනවලින් ලබාදන සේවා ගත්තහම. මෙ සේවාවන් ඔබ ඇත්තටම උපයෝජනය කර දක රනය පිබඳ ප්‍රශ්නරන තිබන ද අලුත් ක්ෂන ඇතක හදුන්වාද පපුදවල් න ොල් වග රන් හ ලබාදන සහ යන ම ියල දේ පිබඳව දැනුවත් කරන්න තම අදස ප දන පෙන්න ඒ ව පපුහම ෞරවනතු අදවසේද ාදා කකලා පොල් වගකිරීම මඩලටත් එ වගේම පොල්ංවර්න අධිකාරයටත්ම සංවර්ධනය වෙනුව මේ සංවාදය තුලින් අපි බලාපොත්තුවම කර්මාන්තය දියුණු කිරීමහ ඒෝසේමස්තරට ොල් සද ප . යහපත්තැනකටගේමත්ඒවගේම ජාතර ල පොලමින් ග දන නයට තවදුරටත් එකක පුළල්රගන්නට අවශ්‍යාරිිවස්තාවන ද හඳු වාදනට අප රාදන කර පොල් වග කිරීම මන්ලේ වෙනුවෙන් හිසාමා්‍ය අධිකාරීතුමිය මනල් කුටරත් මට යි වරෙන් පිගන්න ඒවගේ පොල් සංවර්ද න අධිකාරයේ දක්ෂන් ාල්තුමන් නීතිද්‍ය දසිත නිරෝෂණ මතාතර ප ාරත්න කර අයිබන් පොහුගවරෙන් පිළිගන්න. ඔ බොලින් වගා කිරීම පැත්තෙන් කතා බහට අවොත් සාමාන්‍ය අධිකාරීතුමියයනි මේ වෙද්දී අප රටේ පොල් වගා කිරීමගේ වගා කළ පිරිස ගත්තහම සතුු දායග ප්‍රවතාවයක්ත ඉදිරියට තියෙන්නේ නැත්තං පොල් කරමාන්ත මනිසු වත්නැදන්නේ ඇත්තටම මේ කොරෝණ ස්බසංග තත්ත්වයත් එක්කල අපි ඉතුවට වැඩිය හොඳ. ආකල්ප ජනතවත්තර තියෙනවා. වෙනත් බෝග වගේ පොල්ගවටත් ලොකු නැඹුරතාවයක් මේ වෙනවිට තියෙනවා. ඉතින් ඒනිසා සහරවෙලාවට අපේ ආයතනය පැත්තෙන් අපිට ඒල්ලම සපුරගන්නට බැරිතත්වයක් පෞගේවර්ශෂය තුළ තිබුණ. මේවර්ෂය වුණත් අපේ පැඉල්ලම දැන්තමයි අපි. යන්තම් කරගෙන යන්නේ කියන ඉල්ලන තරමට දෙන්න පැල නැහැ. අපට ඒකම පේනවා මනිසුන්ගේ ලොක නැඹරතාවයක් තිනගේ අලතිවාා කරන්න දැනට තියන වගාවන් ආරක්ෂිත නතන ේ දව සුද්දගෙන් පිර පටන්ග ්‍ර ාව හම ලක පොල්ව න පොත හමතන ගත් හැබයි හ ත වල න ගස් පරන දැන් ප්‍රමාණොත්තරම පලදාක්ල බෙන්න මොහක් ඇතම රම ගට මේවෙලා. ඔබේ ප්‍රශ්නය ඇත්තටම මේ ජනතවතරට යුතු ගැටලුවක් මකද දැන් අපේ රටේ ගහකින් ගඩි හත්තලිය පනහ කඩලා ුරද්කට ඒ වගේ ප්‍රමාණයකින් අපි සෑහිමට පත්ව වෙනවා නොමුත් වෙනත් රටවල මේ සීයේ එකේ විසදක්වා යනවාක අපි භාගයක්ත් පළදාව ගන්න නෑ ඒවිට බලකොටම පොල්ලි ඩංවල පලදාායිතාව ක කියෙනෙ ලොකු ගැටලුවක් මේකට ගොඩක් බලපන හේතුතේ ෂණත්වේ බලපානවා පොහොර බලපානවා වතුර ඒ එක්ල ඉත්තෝඒ වගේ සත්වන්ගේ වගාහනි දඩුලෙන් වගේ වගහනත් ලකට තියවා ඇතිමේ හැමදයම බලපාන. කොහොමනත් පලදායිතාවන් හෙලටයනවා මිසාක් අපිටර වග බිම්ප්‍රමාණය වැඩි කරනව කෙන අසමිතව වැඩි කරන්නට බැ අපේ රට පුංචරටක් නිසා. කොහමුණත් ඉදරේදිය අපේ වැඩස සටහන වලින් අපි බලපොරොත්වවෙන්නේ ඉදම පලදායිතාව පැතට වැඩි අවධානයක් යොම කරන්නට අපි තියනම්පත්වලින්. අලුත්න් ව ගකිරණේ දැනට තියන සම්පත්ව පරිම ප්‍රයෝචනී ලබාගන්න නැතින පිීම ඇතට ම නිසාමි කර්මාන්ත නියලේ නොබට අයිඒ කාරණේ වැදගත් ඔබේ තියෙන වෙන්න පුළුවන් අකර ගානක පොල්ලුවත් නමුත්මයින් ලබාගත හැකි ප්‍රමාණය සහ ඔබ ලබාගන්නා ප්‍රමාණය අතර පරතරයක් තියෙනවා සමාධ කරම පැහදිලි කරගේ ලෝකරටවල්ල එක සසධනකෝ කතාකලොත් අප පලදායිතාව පිළ බඳ ගැටලුවක් තියෙන.ඒේනම් නවත වගා කිරීමම් කියන කාරණයයක් එක්ම ොැ යන ග ල උපරම ප්‍රතිලාල ලබාගන්නට ොහද පි කර. පොල් වෙලදපල යාවත්කාලීන කිරීම තිබෙනවා අයනු විේෂන් සඳහන්වන දිහටද විසියක වාර්තාවෙච්ච තොරතුර ගත්ත හම සාමා්‍යෙන් බල පල ග හ හැට ත්ත ර පය හැටයි ගබ හරුපිය හැටයි විදදි වරගීකරයක් තියනවා. හැයි ඇත්තටම ල්ලට පොල් ගන්න ය ද කාර පි ව ප්‍ර්න න නි. වගාකිරීම මණඩලේ පැත්තෙන් කතා කරන වගේ පොල් සංවර්ධනා ධිකාරය පැත්තවෙනකොට අදේක්ෂන් ඩාතුමන මේ වෙද්දී පවතින පොල් මල කියන්නේ සසාධාර පොල් මික් නැත්නම් ඇත්තරටම් පරිභෝගය පැත්තතිෙන් ගත්තම සසාධර්රන පල ල බොහොම දෙවන ප්‍රශ්නයක් වෙලාතියෙන අවදියක තමයි පොල් මිල සම්බන්ධය කතා කරන්නේ ඇතිවසෙන්මචාමර සඳහන් කරපු මිල ගත්තහම අපි කියනවා පාම්ගේ ප්‍රයිස්ස කෙමනැත්ං අපේ පොල් වත්තෙන් නිකුත් කරන මිල මේේදවස්සල තියනව කියන රපියාල් පනස්පාහයටට පාාවගේ අතර රේජේක. තර සාමාන්‍යෙන් පොල් මිල මෙවර ඉතාම ඉහල අගේකට ගියා රුපියල් සියය ඉක්මවා සිල්ලරමලට පාරිබෝගිකයාට, පොල් ගණන්න සිද්දුනැඇත්වො සිම එක පාරිභෝගිකයාට දරාගැනීමට අපහසු මිලක් හැටියට තමයි අපි දකින්නේ එක සමහර අවස්ථාවල සීය එක සය විස්ස දක්වා ගිය. කොට මේ තත්ත්වය ඉදිරි මාසකීපයත් තුළ අඩුවීමේ ප්‍රවණතාවයක් දැන් ආරම්භ වෙලා තියෙනවා. සාමාන්‍යෙන් අපි කර්මාන්තය විෂයහි ගත්තොත් කරමාන්තය විශයෙහි පොල් වලට අදාළව මිල ගත්තහම පොල් ගෙඩි කියරල තමයි ඒ මල තිරණය කරන්න එතකොට පොල් කිලෝවක මල උපියල් එකසිය තිහ එකසිය හතල්හිය දක්වා මෙවර ගියා දැන් ඒ මල උපියල් සීය දක්වා ක්‍රමයම් පහත වැටමින් තියනවා. තට මේ ප්‍රවනතාවේ පෙන්නුම් කරන්නේ. කර්මාන්තයේ මිල රිජුවම බලපානවා සමස්ත පොල් වනපොලේ පොල් මිලට මේ පෙන්නුම් කරන ප්‍රවනතාවය තමයි ඉතිරියේදී පොල් මිල අඩුුවීමේ ප්‍රවනතාවය දැ. සහර්තමද සහල් ප්‍ර්නය වනත් මේ වෙදී මහ පරිමාන ෝල් හිමියන්ගේ කරය වල සුල පරින ෝ හිමන්ගේ හල්ිය නෙ රජේ අමතරක්තුරට පා කරග පස අන්තිමට ල්ප ප ට හල් පිටන් ගැල්ල ලද පල පවති පශ් සිදම කියලා. පොල් මිල කියන දේශීයහලනා කරනය කරගන්න පුළුවන්ද නැත්තන් ප ටානායන කියෙන පත්තරත් ඇට සිදේද. ඇතටම පොල් විශහහි ගත්තහම මේක මිල සම්බන්ධින් බලපාන සමස්ත චිත්‍රය තේරුන්ගැනීම මැදගත්ව වෙනවා. අපි රටේ සමස්ත පොල් අවශ්‍යතාවේ ගත්තොත්. අපි එක පුරවැසියෙක් ම පොඩක් ඉලක්කං එක කතා කළොත් මේක තේරුම් ගන්න. එක පුරවැසියෙක් පොල් ගෙඩි අනුවක් විතර වාර්ශිකව පරිභෝජනය කරනවා. එත මේ අපි පොල් කන ජනතාවෙන් බැලුවහම සාමාන්‍යෙන් අප පොල් පරිභෝජනයට පොල්ගෙඩිමිලියන එක් දස් අටසීක් විතර පාවිච්චි වෙනවා. කර්මාන්තය සහ පොල් ගඩිමිියන එක් දස් දෙසියක් විතර පාච්චි ව. සමස්තයක් වශයෙන් ගත්තුොත් පුොල්ග කර්මාන්තය කෙළ හඳන්වන්නේ අපනයිනය සදහද අපනයිනාබි මුකර්මාන්තය විශේෂෙන් පොල්කරමාන්තය කියන්නේ ඉතාම පුළුල්ව පැතිරිච්ච වේදිච්චේ ඒ වගේම විධහංගේ කරණය වෙච්ච ඉතාම දියුණු කර්මාන්තයක් තකොට අපි පොල්කර්මාන්තයේ අපනයිනාබි මුකකර්මාන්තයක් හැටියට අපනයිනය කරන ොල්කර්මාන්තය ආශ්‍රිතව ගත්තුොත් එහෙම අයිතම තිස් සතක් යටතේ ල් ශිත නිස්පාන ලකවලඳ පලට ගිපත්් කරනවා. තර මේ තත්ත්වය තුළ පොල්ගෙඩි මිියන තුන්දාහක අවශතාවය එක්දස් දෙසිිය කර්මාන්තයයටත් එද අටසීයක් පරිභූජනයටත් වෙන තත්වය තුළ මේ වසරේ පොල්ගෙඩි නිස්පාධනය මිියන දෙදස් හත්සය විශසක් විත ප්‍රමාණයක් තමයි අර්තාවෙන් ඉතකොට පැදිලිවීම මේක හිඟියත්තේ නවා මෙන්න මේ හිඟියත් එක්ක තමයි පොල්මිල සම්බන්ධය අපි දන්නව සාමාන්‍ය ර්ික විද්‍යාවේ මේ ඉල්ලුම සැපවමාන්ුව මිල හළයාමගේ කිය සාමාන්‍ය න්‍යය තුළ තමයි මිල හෙළගිල තියෙන්නේ. එ මිසක් හාල් සම්බන්ධ තත්වය වගේ විශෂි සමාජයේ කතාබාට ලක්ගෙන තත්ත්වයක් තුළ නෙමෙහි පොල් තාම ස්වාභාවිකෝ මේ හිඟය තුළ ඇතිවෙච්ච මිහෙයාම.ඒ වගේම අපේ කර්මාන්තය තිබෙන දියුණු තත්ත්වය. පොල්කර්මාන්තයේ ඉතාම විශාලවසයෙන් යන්ත සූත්‍රය යොදවලා ලෝක පරිමාණ මට්ටම ්‍යප්තවෙලතිේ මට සමල පප්ර කී පැත්තිෙන පික්ණි වෙලා බල වැ එ පොල්කර්මාන්තය ගත්තහම මේවාන්ත ඉල්ලුම ලෝක වෙළඳ පළේ ඉල්ලුම ඉතාම ඉහලා අපිේ පොල්වලට අපේ පොල්වල තියෙන ආවේනික රසේට ශ්‍රී ලාංකික පොල් සන්නමයක් නිර්මාණය වෙලා තියෙනවා මේ ශ්‍රී ලාංකික පොල් වෙලට තියෙන ඉල්ුමත් එක් ලෝක වෙළඳ පලට ඉදිරිපත් කරන්න පොල් නිස්පාදන අනරකිවවා අයිතු තිස් සතක්ක ඇතේ ඉදිරිපත් කරන පොල් නිස්පාදන සඳහා අපේ කර්මාන්තකර අයූජකිව පෙළඹිලා විශාලවසෙන් කර්මාන්ත ඇති කරලා තියෙනවා සමර වෙලාවට පොල් නිපාදන, පොල් ෙඩි නිස්පානය පිළිබඳව නිසි අවෝධයක උත්නෙ මේ සහ ශේත්‍රලේ කර්මාන්ත ඇතිවෙලාතිය. දැන් අපි මේේවන විට සමහරමාත් ශේෂ්්‍ර පුළුල් කිරීම යම් යම් සීම පනවීමට සිද්ධවෙලතියෙනො මේ කෙඩි හිඟය නිසා ද මේ දේවල් ඔක්කොම අපිට විසඳගන්න වෙන්නේ නැවත වගේ කිරීම හබතුමල්ල පත්ත ඇතුමක ආයිතන දෙකක් හිද. විසඳමක් විදිහට ඔබතුමල්ල දකින්නේ වගා කිරීමම් ප්‍රවර්ධනය කිරීමට ඇත්තම් පරදායිතා වැඩිකිීමද කොහොමද මේ වැඩිරගන්න බලාපොරොත්තුවතියෙන. ඇත්තෙන්ම අපි පොල් විශයහි රාජායතන අපි තුනක් ක්‍රියාත්මක වෙනවා පොල්. ර්ද ධකාර හැට අපි පොල් මාන්තේ විශේහිත් පොල් ගාකිරීම ම්ඩලේ පොල් ගාකිරීම විශේහිත් ඒවගේම පොල් ේතට්‍ර නව ප්‍රණනතාවයන් සඳහා පොල් පර්ේෂණ ආයතනයක්. අපි තම ජාතන්තර ට හලමටම පර්යේේෂ අතනයක් තින මේ ආයතනතු අප ඒකබද ප්‍රශයකෙන් තමයි ගැටලුවට මුහුණ දෙන්න සූදානම්වෙල තියෙන්නේ. නව වගාවන් වගේම අපට විශේෂයෙන්ම අපේ දකින දේතමයි පොල් නිස්පාධනය ඉතාම වේගෙන් ඉතාම ඉක්මනින් පොල් ගෙඩි නිස්පාදනය වැඩි කරන්න තියෙන යම් යම් සීමකාරි සාධක තියෙනවා. ො පොල් ගස අනිත් වගාවක් වගේ මේකට යම්කිසි කාලයයක් අවුරුදු ගණනාවක් ගත වෙන මේ ගෙඩි බදෙන්. එනිසා අපට කෙටිකාලීනව වගාවෙන් පමණක් ජයගන්න බෑ. නමුත් අපිට අපි ස්වාගෙන තියෙන අධ්‍යනයන්වෙෙන් ස්වාගෙන තියෙන කාරණය තමයි. මඟර සඳහන් කරපු ගෙඩිමිලියන එක්දාස් අටස ඇතුළේ අපි තුනෙෙන් එකක් පොල් අපතෙහරිනෝ. එදිනෙදා ගෙදරදුර භාවිතයේදී පොල් අපතේ ඇවීම තුනෙෙන් එකයි. එතුර මෙන්න මේ අපතේ ඇවීමේ ප්‍රමාණය. ො අපි විවිධ හේතු මත මේ අපතයැවීම සිද්ධ වෙනවා. ත සමහරකාලයක පොල්වලට ආදේශක හැටියට ඉතාම සූක්ෂමව අප පාරිභෝකික ඇතුළට ඇතුළත් කරපු ඇතැම් තෙල්වර්ග. ඇතැම් සංකල්ප. ඇතැම් අදහස් නිසා සමහරලාට හොඳම පොල් කිී. ඉවත් කරල තමයි අප යොම් පියොම් කටුතුවලට පවිච්ච කර ැබැ දැම් පරිභෝගක ජනතාව වන අධමත් කාලය ඉදල මන්ගේ හාරවේලේ තිබිච්ච තමන්ගේ නීරෝගේ භාවේෂදා ක්තියක්වෙච් පොල් සමඟ අදවෙනකොට ජනතාව නැවත බැඳිලා පොල් පරිබෝජනය හෙළග හිල්ල තියෙනවා. තකට මෙන්න මේ පොල් ගෙදර දොර එදිනදා භාවිතයේදී අපත යන ප්‍රමාණය අපි අඩුරගන්න පුළුවන් නන්නම් පොල් කිරිප්‍රමාණය උපරිම කිරි ප්‍රමාණයක් ලබාගන්න පුළුවන් න්නම්. පිට පුලුවන් කමතියෙනව තව තුනින් එකක් ෙතුරු කරගන්න. තර ඉලක්කමක් හැටියට කිවත් මේ කටයුත් සාර්ක කරගතුත් මලියන හැසියයක් අපිට පුළුවන් කමතියෙනව කර්මාන්තය පැත්ට යොදවන් ඔබ දන්නවා අපි මේ වෙද්දී ඩොලර් ඉපීම ඉතාම අවශ්‍යතාවක පෙළෙන රටක් අපිට ඉතාම විදේශ වනිමේ ඉපීම ලොකු අවශ්‍යතාවයක්ත් තියෙනවා. එනිසා මේ කර්මාන්ත පුළුල්ුවීම ඉතාම වැදගත්. මම කිවත් පස්සුගේ අවුරුද්දේ කොවිට තත්වය තුළ තා බ්ලෝකේම වසාදමළ තීච තත්වය තුළ කර්මාන්ත ශලා වැසිල තීච තත්වය තුළ ජනතාවට හමයා යන්න බැරි තත්ත්වය තුළ වුවත්. පොල් ආශ්‍රිත කර්මාන්තවලින් අපනයන වෙළදාමේ අපි සියට අටයිදසම දෙකයි හතක වර්ධනයක් පෙන්නුම් කරල තියෙනවා. සමස්ට ඩොලර් මිලියන හයසිය හැට එක ආදායමක් පොල් පොල්ලාශ්‍රිත කරමාන්තුවලින් රට ගෙනල්ල දීලතියෙනවා. එකක විශේෂත්වය වෙන්නේ අපේ ප්‍රධාන වෙළඳ අපනායන වර්ග යටත ගත්ත්තේම ඇඟලුම් කරර්මාන්තයේ. තේක කර්මාන්තේ රබර් කර්මාන්තේ. ඊළඟට තමයි පොල්තියෙන්න්නේ. අපිට උඩින්තියන මේ කර්මාන්ත තුනේම පසුබෑමක් තමයි ප්‍රදර්ශනය වනේ පසුගේ අවුරද්ධේ. එවැනි තත්ත්වයක් තුළ වනත්. රටේ සමස්ථඩොර් මිලියනොර් මිලියන නමයකවෙච්ච ඉලක්කයට යාගන්නට පොල්කර්මාන්තේ සියට අටක වර්ධනය දායකත්වයක් ලබාදීම මේ අර්බුධකාරි තත්වයක වනත් ලෝකවෙළඳ පොල තුළ පට ්‍රලාලන්ක පොල් ස්ථානය හවරු පවස්ථාවක් හටියට කියට පුලො හ හොම පැදිලි කිීම ඇතරම දැන් තේරන ඇති මේක වගාකිරීමේ ප්‍රශ්නයක් තියනවද එහම නත්තන් පොල් භාවිත කිරීම උපයෝජනය පලළදාහිතාව උපරමෙන් ගන්න තර අපිකරන මියන හයසියක් ඉතිරි කරගන්න පුළුවන් අප පරිභෝජනය හරිට ප්‍රශ්න තිය විසඳ ගත්තත් හරි ආකාරෙන් පලදාහිතාවෙන් පාවිච්චිකර.සාමානයටකාරතුමේ මේ වෙද.

හම දෙදදාස් අට සිය තුන්ද හත්තර තම අප විචලනය තියෙන්නේ නමුත් ඇත්තරම දැන්වර දසිත කිව්වගේ මේක කර්මාන්තවල සම්පූර්ණ ධාරිතාවෙන් දුවන්නට නම්. අඩුම ගාන තුන්දහට එයා ප්‍රමාණයක් අපි නිෂ්පාධන කරන්නට ඕන. එහම බලන්න කොට අර අපි කිව්වාගේ මේට අ වශ්‍යකරන පොල් අගවට අශකරන යෙදවුම් ගන මීට වඩා බොහොම පරරික්ෂාකාර පට තන සිදව ව අපිට ල් පශ කිරීමට ය කාරණයක් තින දැ පොල් ගකිරීම මන්ඩලේ ප්‍රධානම කාරණයක් වෙන්නේ. පපුරා පොල්ව්‍ය පත කිරම සහොල් ගකරන්ට මඟ පැවීම කියෙන කාරණේ දස් දාසේ ද මිියන තුන්දාාසයිසය පනහ ඇතිකට ගතයුතු කියෙන ඉලක්්‍ය අපරට තිබිල තියනවා. එතකොට ඇයි අපිට මේකට යාගන්නට බැරිවුණේ ආයතනයක් දිහට මේකට හේතු ගොඩක් තියෙන එකක් තමයි දැන් අපි හැමෝම දන්නවා මේහ අපි කොළම්ඹයින්ඳලා නුවරට ගමන් කරනකොට පාර දෙ පැත්තම තියෙනවා මේ කෑලි කරල විකුණ නිඩක්. මේ ඉඩම් බහුතරයක් පොල්ු ගාවට ප්‍රසිද්ධ ඉඩක්. එතවට මේ විදිහ ලොකු අතු කැබැලි කරලා විකුණ එක තුළ අපිට විශාල ගාර්භධයක්තියනවා. දැම් මේ වෙනකොට ඇත්තටම මේ පොල්කාර්මාන්ත පල් වගා කරුවන් ගත්තහම සයටට හැටකටත් වැඩිය සුළු පරිමාණයනි. නමුත් මීට කලින් එකනෙ දස්නේ හැත්තෑ ගනන්ල අප ැලුවත්තේෙම. හ පරිණ පොල්ලොකරුවන්ගෙන් තමයි මේ අවශතාවය සැපෙරුණේ දැන් එන්න්නට පොඩිමටමට ගිල්ලා තියන දැන් එතකොට අපිට පොල් ගහා අලුතෙන් අවල අපි කල් නොත්කිව්වාගේ ගහක්වපු ගම ෙඩිගන්නට බෑ අඩුමගානය අවරුදු පහක්වත් යනවා එතකොට මේ අවුරුදු පහ තුළ මේ වගාකරවා පොඩ්ඩක් අධයිරයට පත්වන ගතයකුත් තියෙන ඒ නිසා සමර මහාපරිමාණය වගගේ කිරීම ඇත්තනවා ද කියලලා අපිටහිතනවා. කොහොමුණ අප මේ වනකට කැබිනට මන්ඩලිට පතරිික තුුණක් ඉදිරිපත් කලතියෙනවා. එකක් තමයි මේ පොල් ගහ තර කොස් ගහට අපේ තියෙනවාන අම්යම් සම්බාධ කපිපනවැලදිීනවා. අන්නන්නේඒගේ පොල්ගහ අපපනකොටත් යම් කිසි අවසරයක් ගන්නට කියෙනෙක. අනිත්තික තමයි මේ මහාපරිමාන ඉඩ කැබලි කිරීම, ැන තියෙන අකර හයි ප්‍රමාණය තවටික් පහලට ගන්න කියන එක. ඒවාගේම අපි ඉල්ලි මක්කරලා තියෙනවා විශේෂම මහවැලීඩක් එහමත්නැත්තං ඉල්ලාර්සීඩක් මේ වගේ ඉඩක් මහාහරිමාණෙන් ඩම් බෙදාදින අවස්ථාවලදී මේ හැම ඉඩමකම පොදු සාධකය විදිහට පොල් ග හා පවිච්චි කරන්න. පොල්ග හවාවල ඊට පස්සේ අනි තගවන්නවලට යොමු එන්න කියන ඉල්ලි අපි කරලා තියෙනවා. ඉදිරයේදිම අහිතනවා අපට සුබදායි පිළිතුරක් ලබි කිය අරම. ග ැමීම කිය දේ මහිතන සිම යිතකය බාදාාව වක්නෑ මිට් එකක් ේදේවල්ල අවශ්‍ය වන්නේ න දැන වශ නිසා එක ත රකාර ප්‍රශ්නයක් නොක සාධහර විදිහට වග කිරීම පරමාර් යන මේක අලවි කිරීමේ කට්ටිකිරීමේන පරමාත තරබ දකිනවා මුමලකු. පක්්යක්ඇතන තියනවා. අපි ඉදිරි ටවත් පලදාායිතාව වර්ධනය කරගත ය තුයි කියෙන කාරණය තුීම යෝජනා කළලා. අපි මීට කලින්ස් කතා කරද තිබුණන පොල් වගව ආශිතව තවත් වගාව ්‍යාපත කරම කිය කාරන මිලිකව හතා වෙලා තිබුණ ඒගේමතම වැඩ අස් වනු සහිත පොල් පලබදීම සඳහා වැඩ පිළිවෙල ගෙන කතා කරනු. ඇත්තට මොහත්ත පලදදායිතයි වර්ධය කරන්න සදුසම විල් පහදනනැතිීම. පොල්හාාගත්තොත් ජීවවිද්‍යාත්මකව මේ හට විශාල වතුර ප්‍රමාණයක් අවශ්‍යයි ඔබට සාමානෙන්ක් වනත් පේෙනවා පොල් ගඩියක ඇතුළල විශාල වත්‍රමාණයක් තිය. ඒත් එකම මේ ගහේ යම් කිසි සයිලයක් මේ ගෙඩියක් බවට පත්වෙනට අවුරුදු තුනක කාලයක් ගත්ත වෙන. එතකොට සරලවකිවද දැනට අවුදු තුනක ඉස්සල තිබිච් නියගේ ප්‍රතිඵලයි නෙ දැයි. ඒගේ මේ ගහට නිරන්තරයෙන් ජලය සැපීම අවශ්‍යයි. ඒත් එෙකම පොහර. ඒදකට මතරව ෂ්ාත්ාවය අම්පානය අවශ්‍යයි. ද විශේෂය අපේ ේතතික්ක ම කියන පො ක න විද සාන සම්ප්‍රධ පො තිකෝන බහැම නම දන්න නමුත්ේ පොල්ත්‍රිකන අතරව අප දැට පුංචිත්‍රිකෝන දෙක් අන්දරගනතිය වායි එකක්තමයි දකුණු පලාාතේ රන්න ඇ බිලිපිටියය වගේ පුංචි පොල්ත්‍රරිිකෝනයා ඊල්ඟට අපේ විශේෂයේ රාජ්‍යාමාත්‍ය අරුන්දිිකපනන්ඩු ඇමතිතුමාගේ මඟ පෙන්වීම අයටතේ අප උත්සාහරන උතුරු පාත. පොල්ත්‍රකෝනයක් නවත ඇති කරන්නට. එතික්කම දකුණු පලාාතේ අප වෛදරමේෂ පතිර නැමති තුමායින්නේ තුමා විශාල ප්‍රයත්නයක් දරනවා දකුණු පලාතේ පොල්ත්‍රිකෝණය ව්‍යාප්ත කරන්නට. මේ විදිහට අසාම්ප්‍රදායික ප්‍රදේශයන්ගේෙන් බැහැර වෙ, පොල්ත්‍රිකෝනේ වැඩිපුර ්‍යප්තකිීම තුළත් මංහිතන අපට ඉදිරියේදී යම්කිසි පලදායිත වර්ධනයක් කරගන්නට පොළුවන් ව කියල ද. පති පල ගන්න රදු ක යක් යන දැනට අපි දන්න පැන ගස් ය පැන ගස්සවල යම් කාරය ිුතු වැඩ පි ව ම ත ො හ ද ප ල ර දක් ොර දැ ම අපට දැන් රමන්ත රන්න විශේෂම ජල සම්පාදනේ. මිච්චර කාලයයක් අප . වැඩිපුරම වගාකරුවන්ට කිව්වේ පතහක්ක අපලහරි ීමමනැත්තන් හෝසයකින් දාල හරි පොලව මතින් යන ජල සම්පාදනයට තමයි අපි වැඩිපුර යොමු කළේ. නමුත් දැම්මේ තියන ජල හිගයක්ත් එක් කලා අපිට වෙනත් ක්‍රමවලට යො යෙදෙන්න්නට සිද්ධ වෙනවා. මෑතකදි පොල් පර්ේෂණ අතන අපිට මඟ පෙන්වලතිනුවක් ශුද්‍ර ජල සම්පානයට. දැමික් ශුද්‍ර ජල සම්පාධනේගතුොත්. බ සේ ඇත ොව ටින් යන ද ල සම්පානයයක් අපට කරන්නට පුළුවනි. පොළොව මත යන පුංචර ස්ප්‍රීංක්ල කියෙලාි කියන ංචි විසරුම් පද්දති කරනට පුළුවනි. මේ සඳහා අපිට මිලියන්න තුන්සයක බාන්්ඩගර ප්‍රතිපාදන මේ වතාවේ වෙෙන් වෙලා තියෙනවා නිසා ඇත්තර මේ සහන ආධාරය ජනත වත්තරට දෙන්නට අප බලාගෙන වා. එනිසා වැඩපිලිවෙලට ඔබත් ැවත් ය ාන ොහමයක් තියන දවල් දැනගන්න ටන මොකද ොබෙනව ව විට ේ දේවල් වි ර යන ට ත ර යම ොල් වගකිරීම මල්ලේ පැත් තර වගේ පොල් සංර්ධන පැත්වේන කොට මහිතන් දක්ෂ තුම මතුකර කාා තින වගේ පොල් සංවර්ධ ධිකාරේ ප බඩ ට ගත්ත පට තිේවා. ොල්වලින් කොච්චරනන් දේවල් කරන්න ලුවන්ද කියනදේ මේ පොල් කිරාශ නිෂපාද පොල් කටෙන්න් කර නිෂ්පාදනය වගේ මේ පොල් කෙන්ඩිය ආශිත කර නිෂපාන ඉරටුවලින් කරන නිෂ්ාදන කපපුරුග කියන කාරණය බොරුවක් නෙවෙයි මේ තරන් නිෂ්පාදන සමුදායක් මෙතන දි කරන්න පුළුවන් කියනදේ බොහමනාව පෙන්නුම් කරලාතියෙනවා. ඇත්තටම අපි පොල් ගහේ උපරිම ප්‍රයෝජන ලබාගන්නව අදක්ෂ අතුමනි. ඇත්තටම ඔබට සඳහන් කලා වගේම? CDA කොන ියලොක්මට ොතරට CD.goෝv.llk කියන අපේ වෙබ්බඩවිය ප්‍රවේශ වඋනොත් මේ පොල් ගස හා ආශ්‍රිත නිස්පාදන මේ අපේ පැරණි අතීතයෙන්දළම මේ කප්පුරුක කියලා පොල් ගහටකිවේ ඇයි කියන එක තේරුම් ගන්න පුලුවන් මේ ආශ්‍රිතව තේෙන නිස්පාදන දිහා බැලුව. විශේෂයෙන් ඔබ සඳහන් කළ වගේ චාමර පොල් මද ආශත්‍රිත නිපාදන පොල් මද ශ්‍රිත නිපානකකි ්වාහම. පොල් කිරී කිරිවලින් හදන පිටි එළඟට පොල් තෙල් පොල් තෙල් ගත්තොත් එහෙම බර්ජින්න් කොනට ටොයිල් අපි නැහුම් පොල්තෙල් කියෙලා හඳුන්වන එතකට මද ආශ්‍රිත වෙ ඉතාම විශේෂ නිපාදය ඇතින ලෝකෙන් පිල්ිගන්න අපේ නිස්පාදනයේ දිසිදිි පොල් ලෙසිකේට් කොකන්න. තට මේ වගේ මද ආශ්‍රත නිස්පාදන රාශයක් තිේනවා. තකොට මේ මදලට අමතරවගත්ොත් ෙහෙම මද නොවන නිෂ්පාදන. පොල් කෙදී ආශ್්‍රිත දව කරන ලොබන නිෂ්පාදන. ොට සාಾම්ಪ්‍රධායිකව ලනු වල ඉඳලා ಫයිබ ෙදිීවල ඉඳලා මේවා අද ්‍යාප්ත වෙලා තියෙනවා ව ಮಾදධ ට ට ගು ක්್ ෝක වෙලಂඳ ල ොක ල්್ ක් වා ර්ථගಾරවල කරන වග කටයුතු සඳහායි වගේ වග මාධ්‍යයක් හැටියට . කොහු බත් ආශ්‍රිත නි්පාදන. තොට ඒවගේම පොල් පොල් කටුක කියන්නේෙත් අපිට විශාල විල්ල මක්තිේන ශ්‍රේෂත්‍රයක්. තර පොල් කටු ආශ්‍රිව මේ කටු පොලුසලා සකත්ස්කරගනු ලබන පොල් කටු අංගුරු. ඒවගේ සක්ක්‍රිය කාබන්. තොට මේ නිස්පාදන මාලාවක්තේන කටු ආශත්‍රිතව. මීට අමතරව ගත්තොත් තර ඔබ සඳහං කළ වගේ ඉරටු ආශ්‍රිතව ඒ වගේම විසිතුරු බාණ්ඩ නිස්පාදනය, ඟට පොල් දැව ශ්‍රිතව කරු ලබන නිෂ්පාදන වෙන්න පුළුවන් මේ වගේ බ්ලෝකවෙළඳ පොල අභිමක කරගත්ත නිස්්පාධනයිතම තිස් හතක් මේ ශේස්ත්‍රයේ යන ඇතවට විශාල විධහන්ගේ කරනයක් තිබෙන ශේෂත්‍රයක් තමයි පොල් ශේස්ත්‍රය. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම දැන් අපි අනාධිමත් කාලයකින්ද පොල් ගෙඩි අපනයනය කර අද පොල් ෙඩි අපනයනය කියයන් ඉතාම සුල්ලු නොගිනිය හැකි ප්‍රමාණයක් පොල් ගඩිවලින් හාට ගිහිල්ලලා විශේෂයෙන් අපි විදේශ විනිමේ සම්බන්ධයෙන් කතා කරනකොට. අපේ අපනයන වෙළදාම සම්බන්ධයෙන් කතා කරනකොට මේ අගේ එකතු කිරීමේ ක්‍රියාදාමය තමයි ඉතා වෙද ගත්තවෙෙන්න. අපේ ලෝකවල්ලද පලට අමුද්‍ර්්‍ය සපේන වෙනුවට ඒ අ ද්‍රව්්‍යවලේ නිමි බාන්ඩ සපේනය එක. අගේ එකතු කිරීමේ ක්‍රියාාවලේ. පියවරෙන් පියවර ඉස්සරහටකිිල්ල නිම භාන්ඩයක් පෙළඳ කලට සැවෝත්තමයි අපට ලොකු විනිමේ ඉපීමක් වෙන්නේ. දෙෙවධානයකයටට ඇඟලුම් ශේත්‍රයක්ත්ක සබන්ධ කකළත් ඒ ශ්‍රේස්ත්‍රයේ භාවිත වෙන අමුද්‍ර්ිය විශාල්‍රමාණයක් පිට රටින් ආනායනය කරලා තමයි යන්න. එතකට අපිට පෙන්න නාදායමට වඩා වැඩි පෙන් නාදායමේ ශුද්ධ ඉපයේ ආඩුයි. නමුත් පොල් සේස්ත්‍රේ ගත්තු අපි පොල් සේත්‍රයේ සියයට සීයක්ම වගේ අපේ දේසී අමුද්‍රවවි පාවිච්චි කරලා ගේ එකතු කිරීමම් ක්‍රියාවල හැටියට තම ඉසරහට යන්නේ දැි පොල්කටු ආශිත ගත්තොත්තිෙහෙම මට්‍රික්ටන් හතලි පඳහක් විතරක්ක්‍රිය කාබන් හැට ොකට ගු හැට ගහින්තින මටික්ටන් දොස් දහක් විතර පහග වුන්ති ලැක් ක්‍රමේම අංගුරු වාශ්‍රිතව යන ප්‍රමාණ අඩු වෙලා මේ සක්‍රියකොමශල් පඩ රන්න අය ජීවිතයයි රත්තරන්න මේක තමයි මේ කර්මාන්තය තියෙන ුවිශේෂී තත්වය. තර මේ කර්මාන්තයේ ලොකු විභාවාවයක් ති න ලොක ෙලඳර ලො ල් මක්ති වශේෂයෙන් රප ලද පළගත්තු අපිට තියන ගුණාත්මක වෙළඳ පලක්. ප්‍රමානාාත්මක වෙළඳ පළවල් වගේ මේ ගුණාත්ම වෙෙලඳ පොලල්. යට අවශ්‍යවෙන්නේ ඉහල ප්‍රමිතිය යතු හන්්.තකළට ශ්‍රීලාංකික සන්නාම අයටතේ ශ්‍රී ලාංකික පොල්වලට මේ ඉහ ප්‍රමිතිය පිළිබඳ. ස ෙො ැත්වේ ඒ අඩු ප්‍රමාණයක් තමයි ගඩිවිදිහට අපායෙන්ව වන්න විශේෂයෙන් සසාම්ප්‍රදායකපේ වෙනළඳ පොල කොට සාරක්ෂාර ගැනීම සඳහා සාමානෙන් වලිය පහලොක් විස්සක් විතර වගේ. යට එකක විතර ප්‍රමාණයක් තමයි. ගෙඩි හැටියට අපනයනය කිරීම සිදත වෙන්නේ. අනිත් සෑම සේස්ත්‍රයකම අගේකතු කිරීමම් ක්‍රියාවලිය. පියවරෙන් පියවර ඉදිරියට ඉෙල්ල තියන්නේ. මේක ඉතාම හොඳ තත්වයක් මේ කර්මාන්තය තුළ නමුත් අභි වූගය මේ සඳහා අශ්‍ය කරන පොල් පොල් සපයා ගැනීම. ඔබ කලින්හපු ප්‍රශනයක්ත්ක සම්බන්ධ කළු පොල් සපයා ගැනීමේදී රජය කැිනට බණ්ඩල අනුමත කරලා පසුගිය මාසකීපයත් තුළ මේ බෙළඳපල ඇතිවෙච්ච අසීමමාන්තික ලෙස මලෙහිහලයාම මේ පොල් කිලෝ එකක් එකේ ඇතියෙකට එක හතලිහකට කර්මාන්තයට මිලදී ගත්තහම කරමාන්තය පවත්වා ෙනන අපාසුයි. ඒත් අත්ත්වය තුළ විදේශවලින් සීතළ මද සීතළ මද දෙසිගේට් කොකනට කරමාන්තයට ආනයනය කරන්න යම් සීමා සහිත අවස්ථාවක් ලබා දුන්නා. ඒවාගේම පොල් තෙල් කර්මාන්තය. සාමාන්‍යෙන් ලාබ පංගෝ ගත්තහම ටිකක් අඩු අගත්තමයි පොල් තෙල් කර්මාන්තය තියන්නේෙ නිසා මිල ඉහලයාමත් එක්ක පළමුුවම පහරවදන්නේ පොල් තෙ කරමාන්තේ. එ පොල්තල් කර්මාන්තයට සහනයක් හැටියට වියලන ලද පොල් කැබලි ආනයනී කිරීම තුළින් ඒ කර්මාන්තය අමුද්‍රවය අවශ්‍යතාව පියව ගන්න අවස්ථාව කැිට පණඩලි විසින් අනුමත කර ලබා තුරන්න දැන් ඒ සඳහා කටයුතු සිදුවපින් පැවතුුණ. මේවාගේ අපි අම්යා උත්සාහයන් දරනවා කෙටි කාලීන වශයෙන් මේ අමුදුද්‍රව්‍ය හිගය කියන අභියෝගයට මුහුණ දෙන්න. මැමිට ටම පැහදදිිකිරීමකරුත් දැන් ද ොල් පන ද ම ක් තිබු එක ුේ ර ර ට පක්ෂ ොල ලබ ද ි ද තාහම පහැදිලිව අපිට සතවෙන් පුොළුවන් එකක් කරම සහන් කරපු සුද්ද අපපනයනාගේ ඉහල අගයක් ගන්නවා තට මිලන හයසිය හැට එකක් ඩොර් මිලියන හයිසිය හැටයක් පසුගේ අවුරදධ අයියෝගත්ම තත්වයක් තුළ මෙඳ ල යෝ රක දන්. ටවල් හලබන රයිවල් හලතිබුණ නැවගත කරන්න අප පහසුයි. ඒවාගේ කටේන සොයාගන්න අප පහසුයි කටේන රොල හ ි යක් තිුණා පහුගිය කාල සීමමාව තුල විදේ සබෙල පලට සැියුම් ඉදිරිපත් කරන අපේ කර්මාන්තකරු සීපකව ගන්න ගන්නා පහසු. මේ සියලු තත්වය තුල අපේ කර්මාන්තේ සියට අටයි දසම දෙකයි හතක වර්ධනය තත්ත්වයක් ලගා කරගන්න පුළලුව අගුන ඩැග . වල ගත්තුත් ඒේ අපනෑනිපීම ොලර් මලියන අට සේගානක් වගේ විතර වෙනවා. තකොට තේවල ඉටහලාගයක් වෙනවා නමුත් මේ ඉහලින් සඳහන් කරපු ඇඟලුම් තේ රබර් කියන අන්සු තුනම පසුබෑමක් තුළ පොල්කර්මාන්තය වර්ධනයවීමක් සමයි අප නිරීක්ෂණ කලළ පසුගිය අවුද්දේ මේක හොඳ ප්‍රණතාවයක් අපි කර්මාන්තය විභාාව අප තේරුන්ගන්න හ. න් ල . න ො ග සබන් ො ග ක් . හමා කායක වැඩිවීම දැනන වැඩිවීමගේ සම්බන්ධයෙන් මොකද ඇතිවෙලා තියෙන තත්වේ සහ එක ඉදිරියට සමතයකටත් පේවි දෙකෙන කාරණය පිළිඳ කතාර වගේ පොල් වග කිීම් පැත්තෙන්ගත්තහන් අප රටේ ප්‍රමාණවත්තරන් භූමිය තිබුණට පොල් වග කිීම හර උපරිම ප්‍රෝජන ලබාගන්නවාද වගේ අදක්ෂනා අතුවන් පහැදිලිරා මේේද දේශී වශෙන් ලිය එදහටසියක්විට පරිභෝජනක්තින හැ මේකින් තුනෙන් එකක් අපි අපතය වනු. එනිසා අපේ පැත්තෙන් පොල් භාවිතයේදී උපරිම පළායිතාවෙන් යුතුේ පවිච්ච කරෙනවාදකෙන කාර. ඒගේම සාමාන්‍ය පොල් ගෙිය රක්නේ එතනි මහාගේපු අතිේ විශාල වු ව අගේකතු කිරීම සමුදායකට පොල් රමාන්තේ පොල් ගඩිය ශිව සහපොල් ගහආශික අපට යන්න පුළුවන් ඒොල් සංවර්ධ ධකකාර ඩ ෙටක තොට බලාගන්න ලන් ොයි තරන් දේවල් පොල් ගහන් රන්න න් පවාද ර ප ව න් වවා ඇතන පස ාක යතුව තිබෙනවා දැන් ොල් රමාන්තයේ ියලන අයයට ූමි උපරීමම පවිච්චි කරන්න කොහම දකින පක් ති ා කල නමුත්. මේ අස්ති සත්‍ය පාලනය කරන්න පුළුවන් තවත් වෙන වගාවන් කරන්න පුළුවන් ඒවගේ තමයි මේ වන විට රජයේ පැත්තින් සවාගේ දැක්ම වැ පිවත් එක්ම පොල් ාගාවම සහත්ත හිත දෙන්නට විශේෂව්‍යාප්‍රතින් වැැක් හඳුවාදී යෙන. ම කැමති පග කිරමීමල පැත්තෙන් ගත්තුොත් සසාමානැදිි කරතුමනි මොවාවද පොල් වගාවේ කර්මාන්ත කරුවන් දිරිමත් කරන්න මේ දපතු මේලගින් වැඩ පිරල. ඇත්තටම දැන් අ සවභාග දැක්ම ගැන ඔ ප්‍රකාශ කරපු නිසා. සෞභාග්‍ය ගේවත්ව වැඩ සටහන. මේට ක්‍රියාත්මකයි මේ සඳහා අපේ පැත්ති දායකත්ව විදියට අපි පොල් පැළමිලියන දෙදක් මේ අවුද්දේ නිෂ්පාධනය කරනවා විශේෂෙන් ගෙවත්තු වැඩසටන සඳහා පමණ. ඊට අමතරව පැලමිලියන දෙකක් අපි නිෂ්පාධන කරන්නට බලාපොරත්තුයවා. මේ සඳ ශ්‍ර ලංකා පුරා විසිරරිච තවන් පද්ධතියක් අපිට තියෙන. තන් තිස් යක් තියෙන ඇතටම. මීට අමතරව තැඟ ඔබ කිව්වගේ මේ දැනුම සහ සහනාධාර ජනතාවත්්‍රට යයිතේ. මේ ගෙනයන අපේ වාහකයා තමයි ප්‍රාදේශය කාර්යාල සහ අපේ ඉන්න නිලධාරෙන් දැමින් නිලධාරී ගත්තුව අපිට ප්‍රදේශකාරයාල දහ නමත් තිේෙනවා. විශේෂ අර. වැඩි්‍රවාධානයි දීලතින පොල් වගාකරන ප්‍රදේශවලට දැනුවරලි වගේ පලාාත අපේ ප්‍රාදශකාරයාලයක් නැහැ. නමුත් පොල් ත්‍රිකෝනය ආශිතව විශාල ව්‍යාපති සේවා අප විසින් පාත්තාගනයනු ලබනවා. පොල් සංවර්දධ නිලධාරීමම නැත්තන් අපි සාමාන්‍ය සමාජය එතුමාට කතා කරන්න පොල් මහත්තයක් කියලා. දැම්මේ පොල් සංවර්දධ නිලධාරී ඇතරම අපට තුන්සයක් ඉන්නට අවශ්‍යව වනත්. ට දැට ඉ දෙසීවිසි දෙකයි නමුත් පොල්සංවද නිලධාරීන් තමයි සහනාධාර එමත් නැත්තම මේ ව්‍යප්ති සේවේ ගමට ගෙනියන්. දෙකට මෙතුමල්ලාට විශාල කාරිභාරයක් තියෙනවා. මේ වෙනකට ඇතටම පොල්ලක්ර දහයට වැඩීඩම් අපි ලයිස්තුගත කර තියෙනවා. ඒ සම්බන්ධය විශාල වැඩ ප්‍රමාණයක් කරගෙනයනවා අමතරව සුළු ප්‍රමාණය වගාකරුවන් නගා සිටවන්නට අපේ ආතන එක්කම බද් වෙච්ච තවත් ආයතනයක් තියෙනවා. එක තමයි කප්ෘක කල්මනා කරන අර්මුදල. මේ කප්්‍රුකා අර මුදල ඇතටම කපෘකා අර මුදලෙන් අපිරන්නේ කුඩා පරිමාණ පොල්ව වගාකරුවන්ට අවශ්‍යරන සමිති පීටෝල ඉගොලන්ට අවශ්‍ය ප්‍රග්ධන සපේල ඉගොලංග කරමාන්තවලට යමුම් කිරීම. මේ වැඩි සටාන එක පැත්තකින් දියත්වන. හනාදාාරගෙන කතාකරොත් මං විස්සලක වගේ ශුත්‍රජල් සම්පානයට අපි විශාල ද ්‍රමාණයක් මේ අවුද්ධෙ වයකරට බලාපොරොත්වෙන වගාකරුවන්ට අපේ පොල්සංවර්ධ නිලධාරින් හහා තමන්ගේ ඉඩමට ගැලපෙන ඒ සහනාධාර ප්‍රමාණය ලබාගානට පොලුවනි. ඒත් එක්ලම නැවත වගාව යටි වගාව සහ ක්‍රමික වගාව මේ තුනටම අවශ්‍යකන සහනාධාර අපි ලබාදින දැන් සරලව කිවෝත් ඔබට අකර කාලකට වැඩ ඉඩමක්තියෙනවාන බට අශ කරන පොල් පැලේට, රුපියාසයක් අඩුවෙන් තමයි අපික් ලබාදන්නේ. හැබැ මේකට අපේ අර මංසලකකිෝගේ අපේ පොල් මහතෙමනත්තං පොල් සංවර්ධ නිලධදරී සහයවශ්‍යයි. එතුමා ඉඩමට ඇවිල්ලා ඔබට කියල දෙයි වලක්කොහොමද කපන්නේ පොල්ලලි අහුරන්නෙ කොහොමද මේ වගාවට කොච්චර පැල ප්‍රමාණයක් ඔබට යොදවන්නට පුළුවන්ද කියලා. එකට අවශකරන වාර්ගයත් එතමා නිර්දේශ කරයි. එතකට මේ පොල් පැලටික අපේ තවංවලින් අපි ඔබට ලබා දෙනවා රුපියා සියයක සහනාධාරයකුත් සමග එතකොට ඇතරම ගත් දැනට රුපා තුන් සේක තමයි පැල ලි කල තින බඳුන් පැලයක් මේ පැලේ ඔබට ලැබෙන රපා දෙදසයකට මේ රපියා දෙසියට ලැබෙන පැලේ ඔබ ගිහිල්ල ක්ෂේත්‍රයේ හිටෙව්වට පස්සේ වග හානි සිද්ධ වෙනවා ඉත්තෑුන්ගගේ ඒමත් නැත්තව වෙනත්. වල්ල රගින් යවගේ සත්තුගේ හනිවා මෙ මේ වනසත්ව හානය වලක්ක ගඩ අපි සහන අධාරයක් දෙනවා එක පැලේකට රුපියල් දෙසීය ඒත් එක් කලම මේ පැලේ ඔබ හොඳට රැක බලාගත්තොත් පලවෙනි අවුද්දේ ඔබේ පැලවලින් සයටට අසුවකට හා ඔබ රැක බලාගෙන තියෙනවනම් පැලේකට රුපියල් පණ ගනය අපි නවතපට ගෙවීමක් කරනවා මේ විදියට අවරුදු තුනක් ගෙවීම කරනවා. ඇතර මේ විදිහට බැලුවොත් සම්පූර්ණය එක පැලයක් වේ රජය විශාල වියදමක් දරන්නවා. ඒත්ෙකම ඔබට රුපියල් දසීයක් වැෑ වුණට අපි ඔබට ආපස්සට දෙනවා රුපියල් දෙසීයක් සහ එකසිය පණහා එකතුවා. ශුද්ධලාබය. දැ මේ විදිට ත්තොත් මේ පොල් ප්‍රවර්ධනය සඳහා රජයවිසින් විශාල වියදමක් දරනවා. මේ ව්‍යාපති සේවේ තුළින් අපි බලාපොරොත්තුවවෙන්න ජනතවතරට මේ සහනදාාරය ලබාදින්. ඒත්තකළම දැන් පොල් වගගේ ්‍යාපත කරන්න අපි භූමිහිගේ චම්ම්‍ර කලිනුත් අපිට යගන කතා කර. ගේ එකක් පිළිීමක් විදිට අපි දැක් දැම්ේ ගෝජනසේවත් දෙපාර්තමේන්තුවේ අයටතේ කළමනා කරණය වෙන කුඹරු ඉඩ මේ කුඹරු ඉඩංගල ර්ගීකරනයක් තියෙනවා ABC කියලා. මේ සී ශ්‍රේණය කුඹුරු කියලා කියන්නේ ඇතර වෙනත් කිසිම වගට සමා වී වගවට යොදාගන්න බෑ. Vී වගව නැවතරන්නට බැරි ඉදන්තමයි ණීට අපි ශ්‍රේණි ගත කල තින එතකට ගෝජනසේවත් දෙපාර්තමේන්තුවෙන් ඇතකදි චක්‍රලයකයක් මගින් අපිට අවසර ලබාදිල තිනවා මේ ී ශේණයේ. <personaje exercises> <festivals> <laughs> <music starts> ඉඩම්වල පොල් වගා කර. දැ මේකේ ඔබ පහුගේකාල දකින්නට ඇති මේ සමාජ මාධ්‍යවලින් විශාල ප්‍රචාරයක් දුන්න විශේෂයෙන් අප ගරුව අමාතතුම රමේෂ්පතිරන අතතුම ඇතන්ට සම්බන්ඳුනා සෝජානක්‍රමයට පොල් වගාකිරී. පොල් සහ වෙනත් එල්ලවලු. එතකොට වතුර බැසයන්නේ නැති වෙනත් වගාට යොදාගන්නට බැරිී ඩං. එල්ලි වැටි ක්‍රමේයට සකස්කිරීම තම අපි සෝජාන් කියල කියන් මේ සෝජාන් ක්‍රමයට සහ පුරාන් කුරුවස් ඇදීමට අපි මිලියන් දෙසේ පනසට මුදලක් වෙෙන්වෙලා තියෙනවා. මේ සහනආධාරයෙන් ඔබට ලබාගන්නට පුළුවනි අසූ දහක් දක්වා මුදලක් තමුන්ගේ ඉඩමට අක්කර දෙක උපරමේයට තමයි අපි ලබා දෙන්නේ මේක ඔබේ පලාතේනෙන පොල්සංවදධ නිල්ධාරි හරහා ඉල්ලිමක්කර ලබාගන්නට හැකියාව තියෙනවා. ඒ එක්කම මට වචනය කියනට අවශය ැම පොල් වගාවේ ්‍යපතිය ගෙන කතා කරනකොට මේ පොල් සංවදධ මල්ධාරීගේ හිගේ මංගපට කිව. දෙසේ විසි දෙකක් කියල කියෙන මුළලු ලංකාවකට ඇත්තටම ප්‍රමාණවත් නැහැ. නමු අපි මේකට විසඳමක් විදියට පෘෂිකාර්මික ක්ෂේත්‍රයේ විශාල පෙරලිය ඇතිකාරන්නට පුළුවන් දෙයක් තමයි දැම්ම සොට්ටයවලින් ඇති වෙලා තියෙන එතිට ලංකාවේ තියන හොඳම යදව මක් දිටට නම් කරන්නට පුළුවන් මේ කොකන ටැප් එහම නැත්ත. ට ඇපලිේෂන් එකක්තිේනො මංඟට පෙන්න්නන්නම් මේක තුලින් ඔබට අප ස්ොල්සං වධිනධාරීක් නැති වුණත් ඇත්තටම ඔබේ අවශ්‍යතා සයාල්ල සපුරාගානයට පුළුවනි. මයිතන ඔබට පේනවා ඇති මේ භාෂාතුෙන්ම තියෙනවා පිසිංහල භාෂාවට ගියෝ ඔබට තියෙනවා පොල් වගාව සම්බන්ධයෙන් ඊළංඟට මේ කෘමිහ පලිබෝධානනි සම්බන්ධෙන් උපදෙේ ඒ වගේ අපෙන්ලන වෙන සහධාරමනුව ඔබට ලැබෙන සහධර් එත්තකම් පොල් ිලගණන් වෙනස්සන්න කෝමද ඉළඟට අපේ සමහර මාධ්‍ය තුළින් අපි ප්‍රචාරය කරන්නටආවශ්‍යදේවල් ඒත් එක්කලම ඔබට තියෙන යම් කිසි ගැටලුවක් තියෙනවන ඒ අපිට ලබාගන්නට පුුව මේ ඇත්්ිකහර සාධකයක් තමයි මේ කෘමි පලිබෝධි හා. ට කෘමි පලබෝධ හා නිවල විශේෂම කොටසක්තියෙනවා මංම පණිවිදේ ජනතාවට දියයුත්තුව විශේෂයම දකුණු පලාාතේ ගාල්ල මාතර හම්බන්තට කියන දිස්ත්‍රික් කාශිතව වැලිගම රෝගය කියලා පරෝගයක් පැතිරෙනවා. මේක සරලවම දැන් අපේ ජනතාව තේරුම් ගන්නඩුපුළල මේ හරයට කොරෝණ වෛඩසෙක වගේ. එකනනි ෆයිටෝ පලස්ම කියන ට ලාසමකයන ැක්ටීරාවකුත්නේ වරසකුත් නමේ සතකුත්නේ ගහකුත් නෙේ. දැන් මේ විකෘති වෙච්ච සයිලය මෙනමේ ෆයිට ්ලස්ම කියන රෝගකාරකයා වාහකයා විදියට වැඩකරනවා මේ විශෂෝරාබන පුංචි ක්‍රමි. යුෂවරාබන ක්‍රමියෙක් මේ රෝගයේ තියන ගහකින් වෙනත් ගහට ගිල්ල ඉශවරාබ ිපපු ගමන් රෝගය. හ එතකොට මේ ගහේ මුලදිතියෙන ලක්ෂණය තමයි ගහ තිබුණනට වැඩි ඉතා සශස්ශ්‍රීකව පේන්න ගන්නවා හොඳට කොල විහිදෙනවා ගෙඩි වැඩි වෙනවා. දැම් මේ රෝගතත්වය ඇතිවනට පසේ අපි තියෙන බරපතලම ගැටලුව තමයි දැ ඔබටම කල්ලොක්ක වගේ කොරෝණාන අපි වෙන් කරන්න ටෝන. අන්න ඒ වගේ මේ ගහ ඉවත් කරන්න ටඕන ගහහිත් ත් කන හි අන්නක තමයි ප්‍රශ්නය දැන්ක ගොවයා දකින්නන්නේ මේ ගහ හිතා හොඳට වෙනවා. තිබ ඩ ගේඩියෙනවා නිසාම එක ඉවත් කරන්න ටක්ක ඇති. නමුත් ඉවත් නොක ොත්තුවවෙ මේ ගහ ක්‍රම ක්‍රමේ මිය යනවා. මේ මිය ෑමතුළ වෙනත් ගස්සල්ට මේක පැතිරෙනවා. දතකොට මේ වැලිගම රෝගය මර්ධනය කිරීමට පොල් පර්ේෂනායතනෙසා පොල්ලොග කිරීම මණඩල විශා උත්සාහයක් දරනවා. නමුත් මේ රෝගේ ගෙන හරි අවබෝධයක් නැතිකමින් ජනතාව ප්‍රක්ෂේප කරනවා මේ ගහ ඉවත් කිරීම. හැබැයි මේ විදියට ඉවත් කරල හරි ගස්ටිකක්ෂේතයෙන් අයින් කරල රෝගේ තුරන් කරගත්තය නැත්තං පොල් වලට ිතක් නෙවෙක් කි තුල්ලොලට පුවක් වලට ඒවගේ තාල් වර්ගගේ නිු ගසල්ටමක ව්‍යාත් වවා. එනිසා විශාල අභියෝගයක් අපිට තියනවා මේ දකුණු පලාතේ පොල් ්‍ය තින රෝග සීග්‍රම නෝනත්. යම්මටමකකි ්‍යපතේ තියෙන අප පාලනය කිරීම සඳහම මේ ගස්සීවත් කිරීම ගස් එන්නත් කිරීම ඒත් එක්කළම මේ රෝගය තියන කොටසන් එහා පැත්තට නීරෝගී කොටසට පොල් ගෙඩි ප්‍රවාහනය පොල්ල එලි ප්‍රවාහණ නවත්තල තියෙනවා. නමුත් ඉතින් අපේ ජනතාවගේ දැනුවත්කම අඩුකිීම තුළ වෙනත් ප්‍රදේශවලට වනත් මේ පැතිරීමේ අවධානම දැනටත් තියෙන. ඒත් එක්කම පොල් වගාවට බලපාන අනිත් ප්‍රධානම පලිබෝධකකිීම විදියට අපිට දක්වන්නට පුළුවනි කළු කුරුමිනිහානිසා රත්තුකරුමිනිහානිී. ඔබ පොල් හගට නතියල හගනන්න කොට කුර ගල ්‍රබද් කියනවන ඒ රතකුරමනිියයා. රතුකුරුමිනියාගේ හානිී ඇතටම එලියට පේන්නේ සෑහන කාලයක් ගියාට පස්සේ. මේ අවස්ථාවනොට ගහ හුගක් හානිිවෙලයිවරයි. මේ සතා ගොබේ කාගන යන. එතකොට මේ හානියට අපි කලින් මොනොකරොටපස්කේන පලිබෝධ නාශකය තමයි හඳන්න ලදුන්නේ. නමුත් මේ වෙන කොට ඊට වැඩිය මේ. ජයව විද්‍යාත්ම ක්‍රමපට භාවිතරන්න පුළුව විශේෂයෙන්ම පොල්වාග කිරීම ණ්ඩලේ හරහා ඔබට ලබාගන්න පුළුවන් රතුකුරුමිනි කලුකුරුමිනි කියන රෝග දෙකටම අවශ්‍ය පෙරමෝන ඔොගල්. මේ පෙරමෝන උගුල් තුළ මේ සත්‍යාව ආකර්ශනය කරලා ගුලට දාලා විනාශ කිරීමක් සිද්ධ කරනවා. ඊට අමතර විශානයක්ක් වවෙලාති නොන ොකරොටපස්සුනත් අපට ලබාදන්නට පුළලුවන්. එඒත් එක මහිතන්නේ ජනතාව වැඩිපුරම දන්න රෝගයක් තම මයිටහානි. දැම් මේ පුංචි මයිටාව කියන සතා. මේ ෙඩියට හානි කරාට පස්ස ගඩිය විකෘත්ති වෙන. ගෙඩිය ප්‍රමාණය කුඩාාවෙනවා ඇත්තික්ක ගෙඩිය තිය ඇතුළ තියෙන ගුණාත්මයාඩුුවෙනවා මේ වගේ හානිි ගොඩක් වෙනවා. මේ මයිටා හානියට අවශ්‍ය කරන පලිබෝධක මයිටතාවේ අපි අඳුරනලදීල තිෙන ඇතර මේක පොල් පේෂණ අයතනින් හඳුන්නල දීල තියන්නේ දැනට අපිට මයිටාවව ආහාරයට ගන්න. විලෝපික මයිටාවන්ව නිෂ්පාදනය කරන විද්‍යාගාර දහය අපි සත්තුව තියෙනවා. යිට පකට එක ඇතර වෙලද පල සාමාම්‍ය රපියා ඇතලස් පහක් පහක් වගේ වියදම අපිට යනවා නිෂ්පාදනය කරන්න නමුත්ම පැකට් එක අපි ජනතාවට රුපියාල් විසි පහක සහ අධාර මලකට ලබා දෙනවා. ඔබේ වත්ත මෙහානය තියෙනවාවන අපේ පොල්පාරේෂණ නිලධාරය පොල් සංවදධ නිලධාරයක හිමත්නත්තං අප ප්‍රාදේශෙන් කාරයයාලෙකට ගියාවන ඔබට මේක ලබාගන්නට හැකියාවතේ. හ හොඳ පැහැදර කිරීම මේ කර්මාන්තේ නිියලන ඔබට වටිනා කිය කාරණ ෝල්ල පහසුකමේ සිට වශගන ලබාදල තින සහනාධාරය සිට පොල් වගාවට දැන්තින රෝග මේ සියලු කාරණාවරණය ීතිබෙනවා නිසා දැනුවත්වෙන්න සහ මෙහිදී නිලධාරන්ගේ ප්‍රමාණයේ සීමටතයි නිසා විශෂ අපප්ක්තියන මේ කොන ටැප්ියන එක ඔබට පුළුවන් මේ ඩවන්නලෝඩ කරගන මෙ දැන්සාමාන්‍ය දේවල් මේ හහා සියලුම තොරතුර ඔට දැනගන්න පුලුවන් ඒ හමවිස්ත ටක්මන්තර් ගත වෙලාතියෙනවා අපි පොල් සවර්ධන අධිකාරි පැත්තටාවත් අබිනවෙන් පත්තුලායින්නේ දැන් මේ වෙලාේ රටේ බොහෝ ජනතාව බලාගෙනන්නවා මොනවද අලුතින් පත්වනු මේ සේල න කර ට වෙන මො හ ලොක පරිවර්තනයක්ක් ව ජනතාව දානම් ෙලයින්න කාලවක ාන තුලත පොල් මල පිළි බඳ ප්‍රශ්ති වන කලින්ර විහිරුගර ටේපිකත් අරන්දම් පොල්ග ෑන් වෙ තින පශ් යවා කිය මොකද සබදධ්‍යක්ෂතුම ඉදිරි වැඩ පිළිවෙ බතුමා ගේායතය හරේ පොල් කරමාන්ාව ක පොරත්ව ත වසෙන් මිලපාලනය කියනක ආර්ථික විද්‍යාවනූ බැලුවත් ඒ සාර්ථක උපරණයක් හටියට උපක්‍රමයක් හැඩියට. ගැනන්නේ නැහැ. ඒ වෙනුවට අප සැපියම වැඩිරගැනීම ඉල්ලමට සරල්ලන ැපියවම වැඩිරගනීම ප්‍රියාවුලි තමයි යන්න වශ වෙලදී. කර්මාන්ත ේත්‍රය ගත්තුොත්ේම රඩිය හටියට විශාල සහයන් කර්මාන්තකරුවට ලබාදීම සිද්ධ වෙනවා. විශේෂයෙන් ගත්තුත් අපේ කර්මාන්තය ලෝක වෙලඳතුපලි අපේ තත්ව ආරක්ෂර ගනීම සඳහා. අපේ පොල් සංවර්ධන ආධිකාරයේ අපේ ප්‍රසායනාගාරය ප්‍රේශනාගාරය අප පාත්තගෙන යනයි ඒ තත් සහතික ලබාදීම. සිදරන රමාන්තයට ඒවගේම කර්මාන්තය ගත්තොත් ඒ කර්මාන්තයේ හඳුනාගත්ත වැඩිදියුණු කළ යුතු අංගවලට ඒ කර්මාන්තකරුවන්ට අවශ්‍ය කරන මුල්ල සානාධාර සහහි ලබාදීම සිද්ධකරනවා. අපි ඒනිසා තමයි අප ඩෙසිකේට් කොකනට අති ඉතාම ලෝකමට්ටමේ ඉහල තලයේ කර්මාන්ත ශාලාතතියන රටක් බවට පත් වෙල තියෙන පි්පාදනය ඉහළ මටම ිල්ලතේ. ද ්‍ර න්ත ත් න්ත තවදුරටත් අපට දුණු වන්න ොඩක් අවස්ටාවන්ට න නිසා පිනි රන්තර. අපේ අධ කාරයයට ති රක් ගර දෙව විශේෂ පු ර්මාන්තතුව ත් වල තින දීශ පාදකරගන්න තමයි වැඩිවසයෙන් යසේවේදෙන්නේ. ඒ ප්‍රදේශවල දයිනිකව මේ කරර්මාන්ත සලා නිරීක්ෂණය කරනවා තත්වය සාතික කිරීම කරනවා අපේ පරේශනා ගාරයට සයි නගාරයටට ු කිරීම සිද්ද කරනවා මේ කටයුත්තු ඒ සේවාබන් හරහා. ලබාදෙනවා. ඒවගේම දැ අපිට තියෙන ප්‍රධාන අභියෝගය මේ අමුද්‍රව්්‍ය හිගේ හැටියට දැන් අපි අඳුර ගත්තේ වගේ දෙවිනිෙන අියෝග තයි තත්ව හෙල් නැගවීම ත්වහ නැඟගීම අපි කර්මාන්තා ආයතන වලට GMMP සහහික එම නැත්තං හොඳ කළමනා කර පුරදු සහිතකර්මාන්ත සලා බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍ය සහය ලබාදීම සිද්ධ කරනවා. ඒට මේවා තුලින් අපේ නිෂ්පාදනයට ශ්‍රීලාංකික පොල් සන්නාමේ. ලෝකවෙෙලඳ පලේ ඉහලින්ම පාත්තාගෙන ගිහිල් අපිට වැඩි ඩොලර් ප්‍රමාණයක් රට ගෙන්න්න ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එට අපි ප්‍රේක්ෂක ඔබෙන් විශේෂම ඉල්ලන්නේ විවේකේ රිදසන සුරාදා ඔබ ගෙදරදරේද නිතරම ඇහැන වති ඔබ ොල් කටවයකුතු කරන වාහනකුයි තරන්න එනවා. අද රට රාාව්‍යයක්ත්තුවවෙ පොල් ටවයුතු කරනවා ඔබට මහරවිට. පොල් කටු කෙලෝවක් දුන්නොත් ලබෙන මුදල පොඩිගානක් වෙන්න පොළවා. හැබැයි ගේදුර ඉවතලන මදුරුවෝ හැදන්න හේතුවෙන මේ පොල්කට්ට ඔබ එකතු කරලා මේ එකතුන එකතු කරන අයට ලබා දුන්නොත් මේක රටට විදේශ විනිමේ ගෙනවවා. එක ඩොල එකක්හරි රට ගේෙනවා කියන්නේ අපේ නයබරට අප අපේ තියෙන ආර්ථක සක්තිය ගොඩනගන්න ලොකු හයියක් වෙනවා ඒ තරක්නි පොල් එල්ල ගත්තුොත්ේ පියල් පහහිනල ුපියල් හතවිතරදක් මේ කාලේ පොල්ලෙල්ලක් මිල ගෙල්ලතියෙනවා. එතට මේ ස්තොරතුරු මහජනතාවට ගිහිල්ලනෑ සමල්ලාට අපි දේවල්වල අපිට අරිපිරිමැස්ම ඒවගේ කරමාන්ත සඳ යෙදවීම් පිළිබඳ ලකු අවධානයක්න එනිසාපි නරබන ඔබෙන් ඉල්ලා සිටනවා. පොල් ගහේ කිසිම කොටසක් අපිට අපතයවන්න බෑ මේ හැම කොටසක්ම අපිට ඩොලර් ගෙනන න ල් දකරන්න ොල නිසා සැබවින්ම පොල් ගසක කියයන කපපුරක්. මේ සඳහා අපිත් සමග එකතු වෙලා කර්මාන්තත් සමග එකතු වෙලා මේ ක්‍රියාවලිය තුළට පොල්තාම කාරයක්ෂම විතාම පලධාවයෙන් ගිතුව පොල් මද, පොල්, ලෙලි, පොල් කටු ආදී මේ පොල් ගසේ සෑම කොටසක්ම ප්‍රයෝජනයට ගන්න තත්ත්වයට අවශ්‍ය සහයෝගය ජනතාව පත්තින් අපි ේක්ෂ කර. අපිට තවයි කාරණනයක් තින මොකද අපි ජාත්‍යන්ත්‍රයේ දේශ වෙලදාම තුළින් ඩොල රුපයන්න නම් අපේ අපනයනකරුවන්ට සුමට පරිසරැක් හදල දෙන්න ඕන. මේ වෙද්දි එහෙම සතුරදායක පරිසරක් හදලදිල ති න දුන්ගේ ගනු දෙන කිරීමේදී රාය කටයුතුලද මේ සඳහා පාසුම් හො ප ලක්‍ෆෝම් එක කහලදී තියනවවා. ඇතවසයෙන්ම පොල් වෙළදාම සම්බන්ධයෙන් ගත්තුත් අපේ අපන එනකරු කර්මාන්තකරු මේ සියලු දෙනා එක් මිතාම සමීපව අපි මේ අයව අපදිංචිකීම එයගේ තත්ත්වය. නිරන්තර ප ක්ෂාවට ලක්කිරීම එවගේම ජාතින්ත්‍ර වෙළඳ සම්මන්ත්‍රණ වෙළඳ ප්‍රදර්ශන නියෝජනය කිරීම මේවසඳහා අපනයිනකරුවන්ග යොමුකිරීම. ඒයගේ අයම් යම් ගැටලුවලට බෙරුම් කරන සහයලබාදීම. වගේ ජාතින්ත්‍ර වළදාම් සේෂස්ට්‍රී විශේෂයෙන් අපි තානාපති සේවාවල්වලඉන්න නිල්ධ හරරිංගෙත් සහය ඇතිව. විශ ල වැඩ පිල ැසක් ො සංව අධකාර හැටියට ේේ ේද න රුවන් විශේහි සිදු කරුම් ලබන.හදයි දේශීව විදේශීවස ස ගෘහස පා ෝජනය කරන ත දක් පි හ ශවාස රමන්තේ නියලනට සහ පොල් පාවිච්චි කරන අපි හැමෝම. මකතියාගාන්නටන මිලියන හසිියකටහසන්න ප්‍රමාණය අපි අපතේය වනෝ. ඒක නතර කර ගැනීම අප කළයුතුයි දේශය පරිභෝජන මිලියනෙදහ සට සියය. ඒ ප අපි එදහ දෙසිියකට ගන්න පුළන් හයිසිය කපතයන තැනකතියඒ එක තමයි ප්‍රශ්නය ඒගේ තමයි කරමාතය ලනටත් පටිනා දැනු සම්බායක් ලබුණා ඔසේ හැම අතදීල රමාන්තය වරට දුණු කරගන්න දයකත්ව ලබදන ත විශ්වාස කරන සමාන් කරුතුම අදක්ෂ ාත ොබස්සති හදවසේ පමිනීම සහ බදර දයික ෙන්න. මාත යලන බත් අපි හයියක් වන්න මෙහමදේම ඔබතගෙනන්නේේ නිසා කරමාන්ත වෙනුවෙන් ඔබ දායකත්තේ ඉදිරිියයටට ලබා දෙනක ඉල්ලීම සිද්ධ කරන. අදට සබගන්වා රර්ථනාක ඔබ සිරදනාටම යහ පද වවස යිපන්.